පුංචි කුඩු අංශුවකින් පවා මරණය ගෙනෙන ඇස්බැස්ටස්. ඇස්බැස්ටස් යනු සිලිකට් අඩංගු ඛනිජ ලවණයක්. මේවා විවිධ වර්ණවලින් යුක්ත අතර එය නිල් දුඹුරු හෝ සුදු පැහැවිය හැකි. වර්ණ මිශ්‍ර කිරීමෙන් තවත් වර්ණද දක්නට ලැබෙනවා. 1950 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍යයක් වශයෙන් ඇස්බැස්ටස් ලොව පුරා ජනප්‍රිය වෙනවා. ඇස්බැස්ටස් මෙසේ ජනප්‍රිය වුවත් එහි අවදානම කිසිවකු දැන සිටියේ නැහැ. එක්සත් රාජධානී ඇස්බැස්ටස් ආශ්‍රිත රෝගවලින් සෑම වසරක් පාසාම දහස් ගණන් පුද්ගලයින් මිය ගිය අතර එම අවදානම දැනගත් වුවහම ඔවුන් එරට ඇස්බැස්ටස් තහනම් කළා. එක්සත් රාජධානිය පමණක් නොව අද වන විට යුරෝපා සංගමයට අයත් රටවල් 55ක් පමණ ඇස්බැස්ටස් වලට වැටබැඳ හමාරයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල ඇස්බැස්ටස් පාවිච්චි නතර කර දැන් බොහෝ කල. එවැනි රටක ඇස්බැස්ටස් අතුරු ඇති ගොඩනැගිල්ලක් භූමියෙන් ඉවත් කරනකොට එම ගොඩනැගිල්ලේ ඉහළට යන තෙක් සම්පූර්ණයෙන්ම වසා ඒවා අයින් කරන බවත්, ඉන්පසු එම සුන්බුන් ප්‍රවාහනය කරන විට ලොරියද සම්පූර්ණයෙන්ම වසා කිසිම දෙයක් පිටවීමට ඉඩ නොතව ප්‍රවාහනය කරන බව ඕනෑම කෙනෙකුට දැකිය හැක. ඔවුන් ඇස්බැස්ටස් වලට එපමණ බයක් පෙන්නුම් කරනුයේ එහි ඇති භයානකකම දන්නා නිසයි. ප්‍රංශයේ මෙවැනි ඇස්බැස්ටස් භාවිතා කර හදපු ගොඩනැගිලි සියල්ලම පාහේ දැන් කඩා ඉවත් කරලා ඉවරයි. ඒවා නිසා පිළිකා වැළඳුණු අයට වන්දි ගෙවීමටත් ප්‍රංශ අධිකරණය නියෝග කළා. රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළා. 2009 වසරේ දත්තවලට අනුව ලෝකයේ ඇස්බැස්ටස් නිෂ්පාදනයේ 9%ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. එහෙත් 2011 වන විට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවත් 2015 වන විට ලෝපුරා ඇස්බැස්ටෝස් ටන් මිලියන 2ක නිෂ්පාදනයක් සිදු වුවා. එයින් 55%ක්ම රුසියාවෙන්, 20%ක් චීනයෙන්, 15.6%ක් බ්‍රසීලයෙන් සහ 10.8%ක ප්‍රමාණයක් කසකස්ථානයෙන් නිපැයුම් වශයෙන් සිදු වුවා. ඇස්බැස්ටස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී ආරම්භ වූ අතර එසේ මේ කෙතරම් වර්ධනය වූවාද කිවහොත් 1895 වන විට ඒ සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව සිදු කෙරුණා. 19 වන සියවස වන විට ඇස්බැස්ටස් සිතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගන්නා අතර ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක්‍රීට්, ගඩොල් උඳුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල් ගින්නට තාපයට සහ අම්ලෝට ප්‍රතිරෝධයක් දක්වන අමතර කොටස් පයිප්ප සහ සීලින් පරිවාරක ලෙස වහා බිමට වහලට එළි මහණු ගෘහ භාණ්ඩ, බ්‍රේක් පෑඩ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටස් යොදාගෙනවා. ජපානයේ ඇස්බැස්ටස් භාවිත වූයේ වෙනත් අන්දමකටයි. ඇස්බැස්ටස් වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් නිෂ්පාදනයට යොදාගත්තා. මේට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලින් බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටස් යොදාගත්තා. ඇස්බැස්ටස් විෂ ශරීරගත වීමෙන් විය හැකි හානි. අවකාශයට උදාහරණ ලද ඇස්බැස්ටස් කුඩු හා දූවිලි ආග්‍රහණය කිරීමෙන් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට හානි සිදුවිය හැකි. ඇස්බැස්ටස් කුඩු අංශුවකින් මරණය පවා සිදුවිය හැකි අතර ඒ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ඇතිවන මාරාන්තික රෝග 4ක් හඳුනාගත හැකිය. මෙසොතෙලිලෝලාම මේ පිළිකා වර්ගයකි. 2. ඇබෙසිස්ටෝස් රිලේටඩ් ලංග් කැන්සර් පෙනහළු සහ ඉන්බාහිර ඇතිවිය හැකි පිළිකා වර්ගයක්. 3. ඇබ්ස්ටෝටෝසිස් පෙනහළු ඇකිලීමට පටන්ගෙන ආශ්වාස ප්‍රාශ්වාස කිරීම අපහසු වීම. 4. ප්ලූරල් තික්නින් පෙනහළු පටකය ඝනවීම. මීට අමතරව කැස්ස, කිවිසුම් යාම, බර වැඩිවීම, ඇඟපතාමාරුව, පපුවේ වේදනාව, රුධිරයේ ඔක්සිජන් අඩුවීම, ඇදුම ආදී ඇතිවිය හැකි. ඇස්බෙස්ටස් විචවීම බොහෝ දෙනා සිතන පරිදි ක්ෂණිකව සිදුවන නොවේ. ඕනෑම රසායනික ද්‍රවයක් හෝ විෂක් ශරීරගත වීම දෙයාකාරයකින් සිදුවෙනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ශරීරගත වීම නිදන්ගත තත්වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. මේ විට ශරීරයේ රෝග ලක්ෂණ පෙන්වීමට සමහරට අවුරුදු 10ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වීමට පුළුවන්. මේට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික් කැමිඩියම් ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයක තුන ද්‍රවයක් නිසා දීර්ඝ කාලිනව සිදුවන බලපෑමෙන් වකුගඩු රෝගී තත්වයක් ඇති වෙනවා. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සංවේදනයකින් යුත් රසායන ද්‍රව්‍යයක් කෙටි කාලයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්ෂණික මරණය හෝ අනතුරුදායක තත්වයක්. මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදුවන්නේ දීර්ඝ කාලිනවයි. ඒ සමහර විට අවුරුදු 10ක් හෝ 40ක් වන්නට පුළුවන්. මෙම තත්වය ඇස්බැස්ටයිසිස් යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදුවන්නේ ඇස්බැස්ටස් කැඳේ දීර්ඝ කාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවල සිදුවන හානියයි. මෙසේ හානිවන පටක පසුකාලීනව පිළිකා තත්ව දක්වා දුරදිග යා හැකි. මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටස් තහඩු හෝ වෙනත් තේවලින් ඇස්බැස්ටස් කැඳි ගැලවී නොයන තාක් ඇස්බැස්ටස් කිසිවෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධ වැඩ කරන පෙදරය
මේරුවන් වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි. සමහර විට ඇස්බෙස්ටෝස් තහඩු තරමට ඝන තීන්තාවන් එකකින් වසා තැබුවොත් මේ ශුද්ධ තන්තු පරිසරයට එක්වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බෙස් තහඩු සෙවිලි කළ වහලයක් යට සිටින පුද්ගලිකුගේ සෞඛ්‍යමය අවධානය අඩුයි. ඒ ගැන බිය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකි. එහෙත් කෙනෙකු ඇස්බෙස්ටස් ආශ්‍රිත කැපීම් ඉදිකිරීම ආදිය සිදු කරන්නේ නම් ඒ පුද්ගලයාට සහ උන අවට සිටිනුන්ට මේ ඇස්බෙස්ටස් ශුද්ධ කෙඳි ආග්‍රාණී වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන් මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිරිය හැකි නිසා මේ අවධානම අධිකයි. අවසානයේදී ප්‍රකාශ කළ යුතු බරපතල සත්‍ය නම් අප ජාතියක් ලෙස ඉතාම අවාසනාවන්ත පිරිසක් බවයි. ඒ ඇස්බෙස්ටස් වලටත් වඩා භයානක රසායන ද්‍රව්‍ය සහ රසායනික අප සමග බොහෝ දෙනා සමග සාමාන්‍ය ජීවිතයේදී ගැටවත් අපට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවීමයි. එවැගෙන සොයා බැලීමට රජය කටයුතු නොකරන බවයි. රජය සැබවින්ම මිනිසු ගැන සිතනවා නම් රුසියාවේ කුරුමිනි උගුලට අසු නොවී ලොව පිළිගත් ඒ සන්නමක් වන සිලෝන් ටීවී විකුණා ගැනීමට වෙනත් රටක් සොයා ගැනීමට තිබුණි. ඒ වෙනුවට ඔවුන් තෝරාගත්තේ ජාතියක් ලෙඩ කරවන විසඳුමකි. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.